අද මම මේ වීඩියෝ එක ගේන්න හේතු වෙච්ච ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මම YouTube එකේ දැක්කේ නෑ තාරාව ගැන සිංහලෙන් කියලා අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්. ඒ වගේම තව එකක් තමයි තාරාව ගැන මන් දන්න දැනුම ඕගොල්ලන්ට යම්කිසි ප්‍රමාණයකට හරි ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. තාරා වර්ග කිහිපයක් ගැන මම පොඩි විස්තරයක් කරන්න. තාරා වර්ග විදියට ගත්තොත් අපිට ගන්න පුළුවන් අයිල්ස්බර්. ඒ කියන්නේ ඔය ඔයගලන්ට වීඩියෝ එකේ පේන සුදු පාට තාරාව. එතකොට ඔයගලන්ට තව තාරාවන්ගේ විශේෂ විදියට ගන්න පුළුවන් මස්කොවි. ස්ක්‍රීන් එකේ මම පෙන්වන්නම් ඔක්කොම රූප ටික. මස්කොවි, එතනින් ගියාම ඉන්දියන් රණ වගේ විශේෂත් අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වැඩුණු තාරාවෙකුට මේ වගේ හොඳ පොන්ඩ් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට නාලා පිරිසිදු වෙන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු කල්පනා කරලා මේ මේගොල්ලන්ට දෙන්න ඕන ආහාර වර්ග පිළිබඳව. මේගොල්ලන්ට ආහාර සපයන ක්‍රම දෙකක් පොදුවේ ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් නිදලිකම. ඒ කියන්නේ නිදහසේ ඒගොල්ලන්ට ස්වාභාවිකව ගෙවත්තේ ඇවිදලා කෑම හොයලා මේ දවස් පුරාම කෑම හොයලා ඒගොල්ලන්ගේ ආහාර සපයා ගැනීම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කූඩුවක නම් හදන්නේ ගෙදර ඉඳ නැතුව සාමාන්‍ය කොළඹ ප්‍රදේශයේ වගේ නම් ගෙදර ඉඳ නැත්නම් කූඩුවක වගේ හදනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කෑම සප්ලයි කරන්න ඒගොල්ලන්ට. ඒ කියන්නේ කුකුල් කෑම වගේ දේවල්. හැබැයි ඒක මම මේ වැඩිය ප්‍රායෝගිකයි කියලා කියන්නේ මොකද කුකුල් කෑම වලට මේගොල්ලන්ට පාවිච්චියට දෙන්න ගියොත් විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ කියන්නේ ඒකින්ද මම රෙගමන් කරන්නේ ඔයගොල්ලන්ට ඇවිදලා මේගොල්ලන්ට කෑම හොයාගන්න දෙන්න කියලා. හරි, අපි ඊළඟට බලමු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද හරියටම තාරාවන්ගේ ගෑනු සතය පිරිමි සතය අඳුරගන්නේ කියලා. පේන එක ගැන කියෙන්න තාරාවන්ගේ ගෑනු සතය පිරිමි සතය අඳුරගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පොදුවේ ගත්තාම ඕන නැත්නම් විශේෂ අනුව ගත්තාම නම් වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් තමයි තාරාවන්ගේ පෙඳේ අනු. පෙඳේ උඩට කැරකිලා නැවිලා තියෙන්නේ පිරිමි සතා. ඒ වගේම පෙඳේ උලට දිගට තියෙන්නේ ගෑනු සතා. දැන් ඔය සුදු එකා ගත්තාම මේකේ ගෑනු සතා. ඒතර ඔය කළු එකෙක් ලොකු කළු එකාව පිරිමි සතා විදිහට අපිට ගන්න පුළුවන්. මම ඔයගලන්ට වීඩියෝ එකේ ස්ක්‍රීන් එකේ දාන්නම් ෆොටෝස් දෙකක් මේල් ෆීමේල් අඳුර ගන්න විදිය. ඉතින් තාරාවගේ ගෑනු සතය පිරිමි සතය අඳුරගන්න අනිත් ක්‍රමේ තමයි තාරාව කෑ ගහන ක්‍රමය. ඒ කියන්නේ තාරාවගේ ගෑනු සතා කෑ ගහන්නේ බොහොම ගොරහැඩි. කියන්නේ තද ශර පිට කරනවා. එතකොට මේ පිරිමි සතා බොහොම ලාමක සියුම් හඬක් තමයි පිට කරන්නේ. ඒකට සමහරලාට මේ වීඩියෝ එකෙත් අහගන්න පුළුවන් වෙනවා ගෑනු සතා පිරිමි සතා කෑ ගහන විදිය. අපි බලමු, උත්සාහ කරමු. මේ වගේ කාරණා තමයි තාරාව ගත්තොත් අපිට තියෙන ප්‍රශ්න. විශේෂයෙන් ලොකුවට තියෙන ප්‍රශ්න මේ මම කතා කරපු ටික තමයි. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට යම්කිසි දෙයක් ගන්න දැනුමක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා තාරාව හදන අයට. එහෙනම් මම ඉල්ලනවා මගේ වීඩියෝ හොඳට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක බලන ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලා දින රෙඩ් බටන් එක ක්ලික් කරලා දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.